අද වීඩියෝ එකෙන් කතා කරන්නේ YouTube content creations වලට කොහොමද copyright free music ගන්නෙ copyright free කියන්නේ අපිට නීතිමය කිසිම බාධාවක් නැතිව freely අපේ වැඩවලට music පාවිච්චි කරන්න පුළුවන් නම් ඒව තමයි copyright free music කියන්නේ ඉතින් කොහොමද මේව ගන්නෙ කොහොමද හොයාගන්නේ දිගටම එකතු වෙලා යන වීඩියෝ එකත් එක්ක Video kriyanne kalin matak karana aniwaryenma apiya subscribe karanna subscribe karala bell notification ekak press karoth walada hakiyawa thiyena api karana content shanen balanna edinna hamadamath wage ada program ekak host karana mama sg fernandez me topic ekak gana katha karana main reason ekak thamai mata pahogiya dawas waladi kipa denek hamba una copyright issues ævilla samahara welawata me creators la තමන් වීඩියෝ එක රෙකෝඩ් කරලා මේ හැම දෙයක්ම කරලා එඩිට් එක වෙන කෙනෙක්ට දෙනවා කරලා දෙන්න කියලා. ඉතින් ඒ අය සමහරලාට දාන මියුසික් ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. සමහරලාට කොපිරයිට් ෆ්‍රී මියුසික් එකක් දාලා තිබ්බත් එයාලා නිකන් YouTube එකේ කොපිරයිට් ෆ්‍රී මියුසික් කියලා සර්ච් කරලා ඒ මියුසික් එක ඩවුන්ලෝඩ් කරලා තමයි ඒ වීඩියෝ වලට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් විදිහට යූස් කරන්නේ. ඉතින් සමහරලාට වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි කිසිම ඉෂුව එකක් නැහැ. ඔයාලා දන්නවනේ කන්ටෙන්ට් එක අප්ලෝඩ් කරද්දි කොපිරයිට් කියලා වෙනම ප්‍රොසෙස් එකක් යනවා. ඒකෙදි අපේ කන්ටෙන්ට් එක සම්පූර්ණයෙන්ම චෙක් වෙනවා. එතනදී මොකක් හරි අපේ කන්ටෙන්ට් එකේ කොපිරයිට් ඉෂු එකක් තිබ්බොත් ඉන්ස්ටන්ට්ලි නැත්නම් ෂණිකවම අපිට නොටිස් කරනවා මේකේ කොපිරයිට් ඉෂු එකක් තියෙනවා කියලා. හැබැයි එයාලා කියන පුංචි දෙයක් ගැන ඔයාලා අවධානය යොමු කරාද? එයාලා කියනවා මෙතනදී සමහරලාට කොපිරයිට් ඉෂු එක අහු නොවෙන්න පුළුවන්. හැබැයි ඉදිරියේදී මේ වීඩියෝ එක පබ්ලිෂ් කරලා කාලයක් යද්දී copyright issue එකක් තිබ්බොත් ඒක අනිවාර්යෙන්ම ඔයාගේ channel එකට effect එකක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ copyright ගැන කතා කරද්දී ඔයා දන්නවා NCA සහ ගොඩක් copyright free music දෙන channels තියෙනවා YouTube එක තුලම. ඉතින් ගොඩක් අය travel video කරන්න සහ එක එක purpose වලට මේ music ගන්නවා. අපි හිතමු මට music එකක් අයිති. මම මේ විදිහට YouTube channel එකක් හරි කොයි හරි මගේ music එක දාලා තියෙනවා copyright free කියලා. එතනදී මම බලාපොරොත්තු වෙන්නේ මගේ track එකට මගේ background music එකට මුදල් මේ වටිනාකමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඒක creative commons යටතේ තියෙන නිසා මගේ නම සහ ඒක ගත්ත තැන ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම description එකේ include කරන්න ඕන. යම් කිසි මොහොතකදී මට හිතුනොත් ඒ music එක license form එක වෙනස් කරන්න. ඒ කියන්නේ creative commons නෙමේ තවදුරටත් මේක වෙන license එකකට මාරු කරන්න. අනිවාර්යයෙන්ම මට chance එක තියෙනවා. මට නිදහස තියෙනවා මේ දේ කරන්න. එතකොට අර creative commons යටතේ තිබ්බ track එකක් නේ ඔයාලමගෙන් ගත්තේ. එතකොට ඔයාලට මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම copyright issue එකක් එනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔය NCA සහ copyright free music දෙන තැන් වලින් ගන්න music වලට ඉදිරියේදී නැත්තම් අපි content upload කරගෙන ගිහිල්ලා යම්කිසි කාලයකදී ප්‍රශ්න එන්නේ අන්න ඔය reason එක නිසා. එයාලේ copyright free කියන tag එක අයින් කළා. එයාලගේ license form එක වෙනස් කරගන්නවා. එතකොට සමහර වෙලාවට සිද්ධ වෙනවා ඔයාලට මේ track එක මිලදී ගන්න. එන්නේ මේ විදිහේ පොන්චි කපටි උපක්‍රම use කරනවා මේ copyright free music දෙන කට්ටිය. ඉතින් මම ක්‍රියේටර් කෙනෙක් විදිහට මම ඔයාලට රෙකමන්ඩ් කරන main copyright free music ගන්න තැන තමයි YouTube audio library එක. මොකද ඒක ප්‍රොවයිඩ් කරන්නේ YouTube එක විසින්මයි. ඉතින් එතනදී කිසිම දෙයකින් අපිට worry වෙන්න දෙයක් නැහැ. මේකට copyright වදී මේකට ප්‍රශ්නයක් එයි කියලා. මොකද YouTube එක විසින් ඒ වගකීම බාර ගන්න නිසා. ඉතින් ඔයා ක්‍රියේටර් කෙනෙක් නම් ඔයා YouTube එකට දීර්ඝ කාලීනව වීඩියෝස් හදන්න බලාපොරොත්තු වෙනවා නම් මම request කරනවා කොහෙන්වත් music ගන්න එපා. පුංචි වෙලාවක් යොදා ගන්න YouTube audio library එකට ගිහිල්ලා music හොයා ගන්න. සමහරලාට අපි YouTube audio library එකට ගිහිල්ලා බලන music 10 ඇතුළතේ 15 ඇතුළත හොඳ music නොතිබෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා ඔයා එක දමලා ගහලෙන්න එපා. ටිකක් පීරන්න pages වලට යන්න. මම ඒ විදිහට මට free time එකක් හම්බුනහම මම කරන්නේ YouTube audio library එක පීරලා මට ඕන කරන music tracks ටික download කරගන්නවා. නැත්නම් අපිට පුළුවන් star mark කරන්න. එතකොට favorite කියන tab එකේ අපි ඒ star mark කරපු tracks ටික තියෙනවා. එතකොට අපිට පුළුවන් ඒක නිදහස් වෙලාවකදී download කරගන්න. ඉතින් ටිකක් පීරන්න පුංචි වෙලාවක් කරගෙන පැය භාගයක් ඇයි සමානෙන් ඔයාලට හොඳ tracks ටිකක් හොයාගන්න මේ YouTube audio library එකෙන් try කරලා එහෙම tracks ටිකක් හොයාගන්න. කවදාවත් මම recommend කරන්නේ නැහැ අර විදිහේ copyright free music දෙන site එකකින් නැත්නම් අපි හිතමු channel එකකින් ගන්න කියලා. හැබැයි අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි හිතමු අපි ආසම music එකක් තියෙනවා. මට මේක ඕනමයි. මේක නැතුව මගේ content එක කරන්න බෑ. සාමාන්‍යයෙන් අපි
අපි vlogging වගේ කරනවා නම් අපිට cinematic shots වලදී ටිකක් punch එකක් තියෙන music අවශ්‍ය වෙනවා. ඉතින් මේ music සමහර වෙලාවට audio library එකේ නැති වුණොත් අපිට සිද්ධ වෙනවා අර copyright free තැනකින් ගන්න. ඉතින් එහෙම copyright free තැනකින් ගන්න නැතුව අපි හිතමු ආට මේ music එක අත්‍යවශ්‍යම නම් ඔයාට පුළුවන් නම් ඒකට පුංචි මුදලක් ගෙවන්න නැත්නම් මුදලක් ගෙවලා license එක ගන්න. ඔයාට හැකියාව තියෙනවා වෙනත් platform එකක් use කරලා ඒ platform එකෙන් ඒ track එක download කරගන්න license එකකුත් එක්ක අපි යම් කිසි මුදලක් ගෙවලා. ඉතින් මේ විදිහට අපිට music ගන්න පුළුවන් platforms ටිකකට examples දුන්නොත් අපිට පුළුවන් NVato elements එකෙන් music ගන්න. එතනදී අපි music එක download කරගද්දී අපිට license එකක් හම්බ වෙනවා. ඒ වගේම epidemic sounds මේ වගේ ගොඩක් platforms තියෙනවා. ඉතින් අපිට license එක හම්බ වෙන එකේ වාසිය තමයි අපි හිතමු මේ track එකට copyright issue එකක් ආවා කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා copyright එකේදී අපිට action එකක් ගන්න පුළුවන්. එක්ක mute කරන්න පුළුවන්, එක්ක dispute කරන්න පුළුවන්. Dispute එකෙන් වෙන්නේ අපි මේ track එක use කරේ යයි මොකක් හරි education purpose එකකටද මොකක්ද කියලා අපිට reason එක යාලට ඉදිරිපත් කළා. Chance එකක් තියෙනවා copyright එක අයින් කරගන්න නැත්නම් copyright claim එක අයින් කරගන්න. ඉතින් මේ අවස්ථාවේදී dispute එකේදී අපිට පුළුවන් අපි ළඟ license file එක තියෙනවා. මේ license file එක යාලට submit කළා අපේ අනන්‍යතාවය ඔප්පු කරලා මේ copyright claim එක සම්පූර්ණයෙන්ම නිදහස් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි license එකක් එක්ක music එකක් ගද්දි තියෙන වටිනාකම. ඉතින් මේ හැම දෙයකින්ම ඔප්පු වෙන්නේ කොහෙන්වත් ගන්න එපා copyright free කියන music. ඒව අනාගතයේදී අනිවාර්යම ප්‍රශ්න වෙන්න පුළුවන්. content එක දාලා සතියකින් දෙකකින් නෙමෙයි. හොඳම example එක මම Photoshop basic ගැන කරපු video series එකේ අවුරුදු දෙකකට දෙකහම මාරකට විතර පස්සේ මෙන්න videos ටිකට ඔක්කොටම copyright claims වැඩිගෙන ගියා. ඉතින් අන්නේ විදිහ risk එකක් තියෙනවා. ඉතින් ඒක නිසා වා content creation කරන්න අලුතෙන් එන කෙනෙක් නම් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් දැන්ටමත් creations කරගෙන යන කෙනෙක් නම් try කරන්න audio library use කරන්න. අර මං කලින් කිව්වත් වගේ ඔය ආසම කරන music එකක් තියෙනවා නම් try කරන්න ඒක purchase කරන්න ඒකේ license එකත් එක්ක. ඉතින් මම විශ්වාස කරනවා අද content එක ගොඩක් interesting content එකක් වෙන්න ඇති. විශේෂයෙන්ම මම මේ දන්න දේවල් ඔයාලත් එක්ක share කරගන්න මම main reason එක තමයි මට ඕන ඔයාලා හරි content creator කෙනෙක් වෙනවා බලන්න, ඔයා හරි brand එකක් වෙනවා බලන්න. එතකොට තමයි ලංකාව තුල මේක industry එකක් විදිහට අපිට build up කරන්න පුළුවන්. industry එකක් විදිහට මේ YouTube කියන concept එක stable වෙන්නේ. මොකද ලංකාවේ නැතත් වෙන රටවල් වල මේක industry එකක්, ප්‍රධාන job එකක්. ඒ කියන්නේ අපි jobs කියලා හිතන් ඉන්නේ එක්ක lawyer කෙනෙක්, නීතිඥයෙක් නැත්තම් මොකක් හරි ඔෆිස් එකකට ගිහිල්ලා කරන job එකක්නේ. නමුත් වෙන රටවල් වල මේ YouTube කියන concept එක කරන ඔෆිස් තියාගෙන හොඳ crew එකක් තියාගෙන ඒ වගේම තමයි රජේනුත් හොඳ value එකක් හම්බ වෙනවා ඒ profession එකට. ඉතින් ඒ විදිහට YouTube කරන්න ආසාවක් තියෙන නිසා තමයි හැමෝටම invite කරන්නේ. Just නිකම්ම නිකන් YouTuber කෙනෙක් වෙන්නේ නැතුව perfect YouTuber කෙනෙක් වෙන්න, branded YouTuber කෙනෙක් වෙන්න කියලා. ඉතින් ඒක නිසා තමයි මේ ideas මේ දැනුම හැම දෙයක්ම share කරගන්නේ. ඉතින් මේ copyright සම්බන්ධව ඔයාලට මීට වඩා knowledge එකක් ඇති. මම මේ කිව්ව දේවල් වලට වඩා ඔයාලා දේවල් දන්නවා ඇති. සහ ඔයාලට වෙච්ච අකරතැබ්බ ඇති. මේ හැම දෙයක්ම අපි comment section එකේ comment කරගමු. ඒක දැනුමක් විදියට අනිත් අයටත් බලන්න පුළුවන් වෙන නිසා. ඒ වගේම තමයි තාපුංචි දෙයක් මතක් කරනවා. ලංකාවේ comment section වල ලොකු අවුලක් තියෙනවා. මම තමයි අංක එකට comment කරේ. මම තමයි first viewer. මම තමයි first commenter. මම මේක බලාපොරොත්තුෙන් හිටපු video එකක්. මේ විදිහට comment දානවා. හරි common comments ටිකක්. ඉතින් try කරන්න ඔයා video එකකට comments දාද්දි ඔයා ඉගෙනගත්ත දේ සම්බන්ධව comments දාන්න. එතකොට ඒ දේ සම්බන්ධයෙන් ඔයාගේ තියෙන අලුත් experience එකක්. දැන් මම මේ copyright ගැන කතා කරාම ඔයා මේක අත්විඳි කොහොමද? සහ හොඳ music track purchase කරන්න පුළුවන් sites ඔයා දන්නවද? මේ විදිහ knowledge එක comments වලට දාන්න. එතකොට මම හිතනවා ගොඩක් වටින content එකක් වගේම comment section එකත් ගොඩක් වටින තැනක් වෙයි. ඉතින් ආයෙත් අලුත් content එකක් අරන් එමේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මතක් කරන හැම දෙනෙක්ටම subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න bell icon එක press කරොත් අපි කරන content ඉක්මනින්ම ඔයාලට බලන්න පුළුවන්. So he's been looking for somebody who could save him. Instead of searching inside for what they gave him. A strong will, strong mind causes mayhem. We could change the world, change times, rearrange them. Staying on pace, running the race. Life is a chase, I don't want a place. I want to be first. Work till it hurts, dehydrated thirst till I'm in a hearse.